සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ ජයග්‍රහණය කරපු පිලේ හිටපු සෝවියට් සමූහාණ්ඩුව රටවල් කීපයකම කොමියුනිස්ට් රාජ්‍යයන් බිහි කළා. නැත්නම් තිබුණු කොමියුනිස්ට් රාජ්‍යයන් ශක්තිමත් කළා. රුමේනියාව, බල්ගේරියාව, ඇල්බේනියාව, යුගොස්ලෝවියාව වැනි රටවල් උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. කොමියුනිස්ට් පාලනය යටතේ දැඩි නීති රීතිවලට සෙනග යටත් කර තිබුණු නිසා ඒ රටවල් වලින් රහසේ පැන ගිහින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් සහිත රටවල ජීවත් වීමට ඒ රටවල බොහෝ සෙනග සිහින මැව්වා. ඒ කාලේ රුමේනියාව කිව්වහම ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ජයපිට ජයගත්තු රටක් බවට මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ඒ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාව ඔලිම්පික් ඇතුළු සියලු ජාත්‍යන්තර තනකොළදී රම් පදක්කම් දිනා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණා. ඒ ජයග්‍රහණ පසු හිටපු පුද්ගලයා තමයි ඔවුන්ව පුහුණු කළ පුහුණුකරු. තම රටට ජාත්‍යන්තර ගෞරවයක් කීර්තියක් ලබා දීම ගැන කොමියුනිස්ට් පාලකයන් කැරල් වී කියන ඒ පුහුණුකරුට මිල අධික වාහනයකුත් තව බොහෝ වාසිත් ලබා දුන්නා. නමුත් ඔහුගේ සිතේ දීර්ඝ කාලයක ඉඳලා වර්ධනය වෙමින් තිබුණු සිතුවිල්ල නම් කවදා හරි මේ දඬු අඬුවෙන් ගැලවිලා නිදහස් රටකට පැන ගන්නවා කියන එකයි. ඔහු තමාට ලැබුණු සියලු ත්‍යාගී භෝග රුමේනියාවෙම තියෙන පොඩි බෑග් එකකට ඇඳුම් කිහිපයක් දාගෙන රුමේනියාවෙන් ඉවත් වෙලා ගියා. සත්‍යයක්වත් අතේ නැතුව නිදහස සොයාගෙන. ඒක කාට හරි අධික මිලයක් ගෙවීමක් ලෙස පෙනුනත් ඔහු දැන හිටියා නිදහස වෙනුවෙන් ඔහුට ගෙවන්න වෙන මිලය ගැන. ඒ ගැන අවබෝධයක් ඇතුව තමයි රුමේනියාවෙන් ඉවත් යන තීරණය ඔහු ගත්තේ. ක්‍රිස්තුස් වහන්සේ පසුපස යාමටත් උන්වහන්සේ දෙන නිදහස අත්දැකීමටත් මිලයක් ගෙවන්න වෙනවා. මසුන් මරන්නන් වූ පේත්‍රුස් සහ අන්ද්‍රු ඔවුන්ට ඇහුණා ක්‍රිස්තුස් වහන්සේ මා පස්සේ වරෙල්ලා මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමි කියමින් ඔවුන්ව කැඳවන ආකාරය. ඔවුන් එකිනෙහිම ඔවුන්ගේ දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියා කියලා ශුද්ධ මතෙව් 4:19-20 අපි මේ කතාව දකිනවා. ඒ හා සමානවම යාකොබ් සහ යොහන්ද ෂණිකවම තමන්ගේ පියාද තමන්ගේ රැකියාවද අත්හැරලා උන්වහන්සේ අනුව ගියා. 21:22 ඒ බව අපි දකිනවා. ඔවුන්ට ගෙවීමට තිබුණු මිලය දැනගෙනත් ඔවුන් සියල්ල අත්හැර ක්‍රිස්තුස් වහන්සේ පසුපස යන්න තෝරාගත්තා. ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් නැයි අයිතිවාසිකම් කියන අපි සියලු දෙනාටම මේක මොනතරම් කදිම ආදර්ශයක්ද. උන්වහන්සේ කිව්වා තමාගේ කුරුසිය උසුලාගෙන මා පස්සේ නේන තැනැත්තාට මාගේ ගෝලයාවෙන්ට බැරිය කියලා. ශුද්ධ ලෝක 14:27. අපි කැමති වෙනවද පරිත්‍යාගයෙන් කරන්නට විශාල වගේම කුඩා පරිත්‍යාගයන්? ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් අපි ගැලුම් කාරවනන්ගේ මා පස්සේ වරෙල්ලා කියන කැඳවීමට නිවැරදිව ප්‍රතිචාර දක්වමු. නිකම්ම නිකම් වචනවලින් නොවෙයි, නමුත් ක්‍රියාවෙන්. අපි ආඥා කරමු. ප්‍රේමණීය දේවපියන් වහන්ස, මා පස්සේ වරෙල්ලා කියන ඔබ වහන්සේගේ කැඳවීමට නිකම්ම හිස් වචනවලින් නොවෙයි, අවංකව අපේ මුළු හැසිරීමෙන් ප්‍රතිචාර දක්වන්නට අපට උපකාර කළ මැනව. ආමෙන්.